බටහිර ආර හෙළ ආරක්කල ගී මතක ආවර්ජනයක් වෙනුවෙන් අද 70 ලංකාරය समहर गीत अरु बिहिवेनवा ए आय बिहिवेन एक रैन हई दिन की पेकिन ए थरु अपित मे गी आकाशे दकिन लबेन हबे समहर तरु हेमिहिट तमंगे एलिय दिदुलनवा चिरात्काल्यक ए थरुवल एलियन सनहेन्नट सिसिलस विंदिन्नट हेमोटम पुलुवन कमक लबेनवा अपे गी पोते ओय 60 70 युगवल बिहुनु गीत थरु विशेषयेन्म थरुवकट वैडिय संदक्वागे दशक गणनावाक तवात इदिरिट अनागतेदी ए एल्ली दिदुलावे इतिन गीपोत हेडकरमीन अलुत आर्यन गीपोतट एक्कल प्रवीण निर्माण करुवेक पिलिबंदो कथाकरन्न अदापि 70 वेलंकारे वेन करन्न हितुवा विशेषम किवोतिन बटहिर गी आर कियन्ने ए हुदु बैलावाक यै हंगमडु गसू युगयक बटहिर आर हेल आरक बाउट पत्खरन्नट सीटी प्रणांदु कीन प्रवीण गायन शिल्पियाट हेकियाव लबुना इतिन एहिंदा एतुमान पिलिबंदव मतक आवर्जनयक वेनुवेन अद अपि 70 वेलंकारे वेन करन्ने ओहु 1977 दी अपि अतरिन समुगेन यनवा हबै तामत सीटी इन्नवा सीटीगे गीत अपिट निरंतरयेन अहेनवा अपिट साध्यक अपिट लबुनु अवस्थावकदी अपि विनोद चारिकावक यन अवस्थावकदी वितरक नेवे टिकक निवि अनिल्ल इन्नकोट उनत सीटी गयो गीत मिहर विधीन अभी बाधा वक्ने अदापि सीटी मत का वर्जना हेत्ता अलंकार वेन्करण इत मेघन कथाकर मंगित पौलेदार मे कथा अतर देखी गी मत का वर्जन कर देवी इट अमतर अभी ऐतिद सीटी निरीक्षण कर अद एवेन मंगित पंदम पुतकल सरसवी पोत्पते कर् अरुण गुणरत्न महात्म्याट मंगुडा खादरीन आराधना कला आई बन उबर आई बन हंदाई अद अपी 70 वेलंकार दी सीटी गी महिमिय विंदिमु कथाबह आरंभ करन्न मं कमति सीटी प्रणांदु गायन शिल्पियागे आदरणीय मुनुबुरा तिसर प्रणांदुट आराधना करन्न मूलम गीते गायन्न सुमीरिये अरुमेल माद पिबिदने ओबगे दैसे नगेन कलुमे राज नत दन्ने इमद सुमीरिये अरुमेल माद पिबिदने ओबगे दैसे नगेन कलुमे राज नत दन्ने सेवनल वगे ओबन विलासे मत दने नितर रासे मुदु तोल पोपिया किसी वाक नो किया ऐ यान पैन विगले हम औदे मतानियम मेजे हम औदे मतानियम मेजे प्रियला दे ओबव अमुए अल्पनाम पेंबाल सिनाव पिंबाल मागे सितट सुवते मद सुमीरियेंबे अरुमेल माद पिबिदने ओबगे दैसे नगेन कलुं राज नत दान्ने महादव
කොටුවාම හදවත ඔබේ දුක නැසි සතුට ඇතිවේ ඔබ කීයේ පලන්නේද ආගේ කරන්නද කියන්න සුරතලියේ විමද සුමීරියෙන් බැරුමේ මහද පිබිදනේ ඔබ ගෙදර නැගෙන කලොවේ සිරිල් ටියුඩර් ප්‍රනාන්දු අපි ඔබ හඳුන්වා දෙනවා සීටී ප්‍රනාන්දු යන නමින් 1921 ලබන්නේ 1977 දී ඔහු තමන්ගේ ජීවන ගීතය නිමවට පත් කරන්නේ. හරි. එතුමන්ගේ ගීත අපිට අහන්නට ලැබෙන්නේ 40 දශකයේදී. අපි කැමති 40 දශකයේ පිළිබඳ අවබෝධයක් ගන්නට අරුණේ මට කියන්නකෝ එතුමන් ජනගත වෙන කාලේ අපේ රටේ මොන වගේ සංගීත ක්‍රමයක්ද පැවතුනේ? ඔව් මං ඊට කලින් ඔය හඳුන්වා දීම ගැන පොඩි කැල්ලක් එකතු කරන්න ඕනේ. අර සියලු දේවල් මැද්දේ පාසලේ අදටත් තූර්යවාදක ඕනෑම පාසල තූර්යවාදක ගායනයේදී වාදනයේදී අපිට මතක් වෙන සීටි ප්‍රනාන්දු පෙළ ජාතික අභිමානී ගීතය. හොඳයි දැන් අපි මාතෘකාවටෙමු. 40 දශකයේ සීටි ප්‍රනාන්දු එන යුගය ඇත්තරම ලංකාවේ සංගීතය ගැන එක්තරා ආකාරක පරිවර්තනය වෙන යුගයක්. මේක මම හිතන්නේ මේක තමයි තුන්වෙනි පරිවර්තනය. එහෙම කියන්නේ දැන් අපේ ජනප්‍රිය සංගීතය නැත්තම් මේ අපි අද විඳින සංගීතයේ මුල ආරම්භය වෙන්නේ මේ පහුගිය 19 සියවසේ අගභාගයේ 20 සියවසේ මුල. මොකද අපි කවුරුත් දන්නවා පාර්සි නාට්‍ය හරහා තමයි අපිට මුල්ම මේ ජනප්‍රිය සංගීතය එන්නේ. අපේ ජනප්‍රිය සංගීතයේ උල්පත නැත්තම් මුල් ගම මරදාන. මරදානේ තමයි මේ සංගීතය බිහි වෙන්නේ. පාර්සි නාට්‍යකරුවන් ඇවිල්ලා ඊට පස්සේ ඒක අනුකරණය වෙලා මේ ඉන්දියානු සංගීතයත් එක්ක මුල්ම තැටි ඇවිල්ලා මේ ඒ සහ ඒ අතරත් එන අද තියෙන ජනප්‍රිය සංගීතයේ මූලාරම්භය සිද්ධ වෙන්නේ මරදානත් එක්ක. ඔව්. ඊට පස්සේ මේකට එක කාලයක් යනකොට මේක දෙවෙනි පරම්පරාවක් ගොඩනගෙනවා. ඔවුන් සංගීතය හදාරන්නට යනවා ඉන්දියාවට. ශාන්තිනිකේතනය මූලික කරගෙන යනවා. ඔවුන් බොහෝ දෙනෙක් සමහරවිට ඒ ගිය ඉංග්‍රීසි නම් වෙනුවට සිංහල නම් හදාගෙන එනවා. තුන්වෙනි පරම්පරාව බිහි වෙන්නේ මේ 40 දශකයේ කිට්ටු වෙනකොට. මේ දෙකෙන් වෙන් වෙච්ච තව පරම්පරාවක් ඔවුන් මුල ආරම්භය ලබන්නේ පල්ලියෙන්. පල්ලියේ ගායන හරහා තමයි ගොඩ නැගින්නේ. දැන් අර කන්තරු ගැයීම. කන්තරු ගැයීම. දැන් එතන දැන් ඔය මේ ඉන්දියාවේ ඉගෙන ගන්නට ගිය පරම්පරාවෙත් කිහිප දෙනෙක් ඉන්නවා. පල්ලියෙන් මුල ආරම්භය ලැබලා නමුත් ඔවුන් අපට නිර්මාණ දෙන්නේ අර ඉන්දියානු සංගීතයත් එක්ක සුර කරගෙන. හැබැයි මේ තුන්වෙනි කෙලිම ඍජුව පල්ලිය හරහා ගොඩනගෙන පරම්පරාව ඊට වඩා වෙනස්. ඔවුන් නව ආරක සංගීතයක් බිහි කරන්නට උත්සාහ කරනවා මේ වකවානුවේ විශේෂයෙන් ගායනයේදී සහ මధుර හඬක් වතුන. දැන් උදාහරණයක් ඇරලා අපි මේ අද කතා කරන සීටි ප්‍රනාන්දු. ඊළඟට ඒ සමකාලීනවම එන චිත්‍රපට පසුබිම් ගායනය කියන්නේ මහා අපි කියන්නේ ගිලෝ රජින ලතා වල්පොල. මේ උදාහරණ. ඔවුන් සංගීතය පිළිබඳ මූලික දේවල් ඉගෙන ගන්න පල්ලිය. හැබැයි ඔවුන් දැන් විශේෂයෙන් මෙතන සීටි ප්‍රනාන්දු රණ්ඩතාවයක් ලක්ෂණ ගොඩනගනවා. ඒ 40 දශකයේ ඇවිල්ලා තමන්ගේම වෙනම ගායන පද්ධතියක් ගොඩනගනවා. මේක සීටිගේ ගීතයක් කියන අනන්‍යතාවය ඔහුට තියෙනවා. අපි අර 40 දශකයේ මම සලකන්නේ සංගීත ලෝකයේ අපේ ගායන ලෝකයේ තුන්වෙනි පරිවර්තනය වෙන යුගය. වොලී බස්ටියන් ආදීන්ගේ බයිලා ගීත නිතර ඇහෙන්න පටන් ගන්නවා. එක පැත්තකින් රූපසිංහ මාස්ටර් අනන් සමරත්නගේ රූපසිංහ මාස්ටර් එන්නේ අර මුල් පරම්පරාවේ කට්ටිය. දැන් මේ වෙනකොට මේ දශකයේ තියෙන තව ලකුණක් තමයි අර ඉන්දියාවෙන් සහ මුල් ආපු පාසෙ නඩ මේ කොහෙන් ආවත් අපේම සංගීතඥයන් සහ අපේම ගායකයන් බිහි වෙන යුගය. මේ වගේ කල්ෙත් ඉන්නවා ඉන්දියානු ගායකයන් සහ නමුත් අපේම ගායකයන් බිහි වෙන්න පටන් ගන්න මේ වකවාන මූලික වශයෙන් ඒ කියන්නේ පදනම හැටියට ඊට අමතරව ඔය අනුකාරක ගීත එහෙම ආරම්භ වෙන පටන් ගන්නෙත් මේ කාලේ නේද පටන් ගන්නෙ නැහැ අනුකාරක ගීත මුල් කාලෙත් සම්යම් වෙළඳ තැටිවල තිබෙනවා
उदाहरण नम से नम तक नमल पीठदीपदेश जयगत्ता गीन गीते पवा अणुकारक गीत चित्रपाट्यवली नाट्यवली अणुकारक गीत कि भाई मेक समाजगत मे विशेष हतल सत्यम पास अभी देश चित्रपट संगीत आवट पास अभी तुम्हें गीता अदर हेमोम आदर कर्ण जनप्रिय गीत रसवीन අඩගිනී වෙලා කොඩ උණු කල පුතුගේ ගැට මායකිනියක ලෙස පෙනුනායි ලේලියට දරු සෙනේ අසින් දැඟලේ පෙර ලුනි කිරට අම්මද බිරින්දද ලොකු වැඩි යන්නුඹට සඳ වට රන් තරු කැකුළු පිපේවා හිරුට වලාකුළු සලු පැලදේවා මිනිමුතු කැඩපිවේවා තේකුට අම්මගේ අගය දැනේවා ඇති බර දිය වැලනේදු කතරට ඇති හර සුදු වැලිනේදු ලදකට ඇති හැඩ යහගුණනේදු අවකට ඇති සැප दारु सपने दो නැති කල දුමත් කොයින්දෝ පින්නක් නැති කල දෙදක් කොයින්දෝ වහලක් නැති කල ගෙයක් කොයින්දෝ අම්මෙකු නැති කල දෑක් කොයින්දෝ වාලක් නැති කල ගෙයක් කොයින්දෝ අම්මෙකු නැති කල දෑක් කොයින්දෝ සඳ වටරන් තරු කැකුළු පිපේවා alu palandewa ulawe minimutu kadapiwewa ute kuta ammage agaya danewa අම්මගේ ආදරය ගැන කතා කරද්දී මේ ගීත මතක් වෙනවා. ඒ අම්මගේ සෙනෙහස මතක් වෙනවා. ඒ දැන් බටහිර ආර ගීත ගායනා කරන අතරේදී මේ වගේ මෞගුණ ගීත ගයලා ඒ ගීත මිනිසුන්ගේ හදවතට ආමන්ත්‍රණය කරන ගීත බවට පත් කරන්න හොඩු පුළුවන් කමක් ලැබුණා.
සීටි ප්‍රනාන්දුගේ අනන්‍යතාවය තිබෙන්නේ ඔහු ඔහුගේ ගායනයෙන් දැන් අපි හිතමු අපි කියවනේ මුලින් පල්ලි කාන්තාර වලින් එන්නේ කියලා හැබැයි එතනින් පස්සේ ඔහුගේ ගායනාවල අපිට ඒක දැනෙන්නේ නැහැනේ ඔහු සැබෑ දේශීය ගායකයෙක් බවට පත් වෙන එක පැත්තකින් ඔහුගේ ගායනය තමයි ලංකාවේ ඉහළ පැලැන්තියට කොළඹ ඉංග්‍රීසි ගීත අහපු පැලැන්තියට අපි කියන කුරුඳුවත්තේ පැලැන්තියට දේශීය ගීත අහන්නට සැලැස්සුවේ එක්කෙනෙක් සුනිල් ශාන්ත අනෙක් එක්කෙනා සීටි ප්‍රනාන්දු ඊළඟට බිහිවෙන කණ්ඩායම් සංගීතයේ එන පරම්පරාවට මේ මූලාරම්භය සැලකෙන්නේ සීටි ප්‍රනාන්දු ඒ කියන්නේ දැන් අපි මෙහෙම කිව්වොතින් ඒ කණ්ඩායම් සංගීතය කියලා ඔබ කියන්නේ අපි කොත් ක්ලාරන්ස් විජේවර්ධන ක්ලාරන්ස් විජේවර්ධන ප්‍රමුඛයි නෝනේ 1960 ගණන්වල මැදදී විවිධ සංගීත ගණ නෙවිල් ෆර්නැන්ඩෝ ක්ලාරන්ස් විජේවර්ධන මේ ආදි ධර්මරත්න බ්‍රදර්ස්ලා මේ ත්‍රී සිස්ටර්ස්ලා මේ කට්ටිය එනවනේ ඒකට ආභාෂය දෙන්නේ මෙතන ආභාෂය දෙන්නේ මූලාරම්භය දෙන්නේ සීටි ප්‍රනාන්දු කවුද කණ්ඩායම් ගායකයෙක් කියලා අපි හඳුනන්නේ නැහැ නමුත් මේ සංගීත ආර අපිට මුලින්ම හුරු කරවන්නේ කනට සීටි ප්‍රනාන්දු හරහා එතකොට එක විශේෂයෙන් දැන් ඔහු අපි කතා කළ යුතුයි හැබැයි ඒ අයගේ ගීත ගත්තොත් ඒ වතරුණු සීටි වෙනස්නේ ඔව් ඒක තමයි කියන්නේ සීටේ අනන්‍යතාවය දෙන නමුත් හරියට ශ්‍රවණය කරන්නට බලන්න ඒ කණ්ඩායම් ගීතවල සීටි ප්‍රනාන්දු කණ්ඩායම් ගීත ගායකයෙක් නෙවෙයි කියලා මම මුලින්ම කිව්වනේ හැබැයි මේ රිද්මය පටන් ගන්නෙ සීටි ප්‍රනාන්දුගේ ගීත හරහා නැත්නම් අපේ බටහිර සංගීතය අපේ දේශීය සංගීතයක් බවට පරිවර්තනය කරන්න අපේ කනට ලං කරන්නේ සීටි ප්‍රනාන්දු. සීටිගේ අනන්‍යතාවය තියෙන එක ඔහු තෝරා ගන්නා ගී පදම බොහොම මේ සංඛ්‍යාත්මක අතිශාල සංඛ්‍යාවක ගීත අපිට හොයන්න බෑනේ. මේ හැම ගීතයක් ඇතුළෙම තියෙනවා දේශීයත්වය කියන එක තියෙනවා. ඊළඟට ඒ ගීත ඇතුළේ පරිසරය විඳින්නට අපිට ඉඩ සලසනවා. හැම පරම්පරාවකටම ඔහු ගීත ගායනා කරනවා. මං හිතන්නේ ඔහු දැන් අපාතරින් වෙන්නලා අවුරුදු 40 ගණක් වෙලත් මේ ගීත තවමත් විඳිනවනේ. අපිට වෙන ගායකයන්ගේ හඬින් නෙවෙයි. මම හිතන්නේ සීටි ප්‍රනාන්දු කියන අනන්‍යතාවය තියෙන එකනේ. ඒක අපූර්ව හඬක්. ඒක කොහොමද වන්දනා වචනෙන් විස්තර කරන්නේ කල්පනා කරනකොට. ඔහුට ඔහු හඬගේ තිබුණේ අර නොමුසු දේශීය ආරක්. ඒකේ සමහරලාට තියෙනවානේ ජනකවියෙකුගේ හඬකුත්. දැන් උදාහරණයක් ඇරෙන රාමදින්නා ගැන ගයන ගීතේ මුල පටන් ගන්න අපේ ජනකවි. ඔහු තමයි ඊළඟට මං හිතන්නේ ඔහු තමයි ගීතය පිළිබඳ වෙනත් ශබ්ද භාවිතා කරන්න අපිට උගන්වන ගායකයා. දැන් බර කලින් කියපු එක අපේ ජනකවිය. ජනකවිය. සමහර ගීත අපිට ඇහෙන සීපදත් එක්ක. සීපදත් එක්ක ඇහෙන බරභාගේ ගීතේ. එතකොට මගේ සුදුමාම. මගේ සුදුමාම රාමදින ගීත. මේ සියලු ගීත ඇස්සේ තියෙනවා අර පල්ලියෙන් ගත්තු දේත් එක්ක දේශීය ගායකයෙක්ගේ හඬ දේශීය නිර්මාණකරුවෙක් ඒ ඔක්කොම එකතු කරා. එකතු කරා. ඒක තමයි ඔහුට දෙවිච අනන්‍යතාවය. මුළු සංගීත රිද්මය පුරාම සීටේට දෙවිච අනන්‍යතාවය තමයි. සිද සීටේට පූර්වාදර්ශයක් කරන ගායකයෙක් නැන්නේ උතන අපිට දකින්න. කියන්නේ සීටි පූර්වාදර්ශයක් බවට පත් වුණාට ඊළඟ පරම්පරාවේ ඔහු තමන්ටම පූර්වාදර්ශයක් වුණා. දැන් බිලින්දා නැලවේ ගීතය පටන් ගන්නකොට දැන් දරුවගේ ඇඳිල්ල. දැන් ඒක අද මට්ටමේ බලු මේ සංගීත මේ මේ මිශ්‍ර කරලා මේක හදා ගන්න පුළුවන්. ඒකයි අඩුම තාක්ෂණය. අඩුම තාක්ෂණය. ඊළඟ මේ තව පරවුණු මල් නැවත නැතිව පෙන්න ගීතයක මම පස්සේ මම මේ ගීත අහනකොට මම එක කාලයක් ගියා මේ මම මේ අහන්නේ ගුවන්විදුලියේ මේ ගීතේ මේ වෙන කොහේ හරි වරද්දලා ගහපු එකක් කියලා. මේ ප්‍රසංග වේදිකාවක වගේ රෙකෝඩ් කරපු එකක්. දැන් අද අපි මේ FM නාලිකාවල ගීත අහනකොට ඉටිගිරි ගමන් කෑලි ඇහෙනවනේ නාලිකාවේ නම. මේ වගේ මේ ගීතේ එකපාරට විසිල් ගහනේ ඒ වගේ සද්ද ඇහෙනවා. මම මොන් මුලින් හිටන් හිටියේ මේ ගීතේ මේ කොහේ හරි මේ ප්‍රසංගයකදී අරන් ඒක තමයි මේ රෙකෝඩ් කරලා තියෙන්නේ. පස්සේ තමයි දන්නේ මේක උදාහරණයක් ඇද්ද අරගෙන තියෙනවා කියලා. ඉතින් හිතන්නවත් පුළුවන්ද දැන් අද මේ ගීතවලට අපිට ඇහෙන දේවල් ඒ කාලේ 40 50 ගීතවල ඇතුළත් වුණා කියලා. ඇතුළත් වුණා. ඒක අනික කොච්චර දුර දැක්කද? අනික බොහොම මං හිතන්නේ එකපාර සංගීතයයි මේවත් මේ ගායනය දෙකම රෙකෝඩ් කරන්නේ කාලේ. එතකොට වැඩි වෙන මේ ශබ්ද ප්‍රයෝග කරන්න ක්‍රම වේද නැහැ. එතකොට ඒක මැද්දේ අපිට ගීතය කියන දෙක පිළිබඳ මහා රූප රාමුවක් හදනවානේ. විනෝද චාරිකාව කියන මේ මං හිතන්නේ ඔහුට පදමාලා තෝරා ගැනීමේදී ඔහුට ගීත රචකයන් අතර පදමාලා තෝරා ගැනීමේදී ඔහුටත් ඉවක් තිබුණා. ඔව්
මුල් ගීත වකවානුව ඉඳන්ම මේ තමන් ගායන ගීත ගැන සා ඒක විඳලා තියෙනවා කියලා මට දැනෙනවා ජීවිතේ දැන් සලලිහිණි කෝල් හරි එහෙම නැත්නම් මුල් කාලේ කියපු පින්සිදුවන්නේ වගේ ගීතයක් අහනකොට මොහු ඔහු ඔහුගේ ළමාවේදී මේ මේ හැඩතල මේ සමාජයේ හැඩතල විඳපු දේවල් තියෙනවා මිලිඳ නලවේ වුණත් එහෙම නැත්නම් අම්බිලිමාමේ වුණත් ඔහු ගීත අම්බිලිමාමේ ගීතයත් මට ගීත පදමාලා තියෙන අපිට පුරු අපි දන්න ජන කවියනේ දරු නැලවිල්ලේ තියෙන ගීතේ ඒක තමයි ඒක ඊළඟ පරම්පරාවට වඩා හොඳින් එහෙම නැත්නම් නැගලා හද ඒකෙන් අහන්න දෙනවා අහන්න ඒක තමයි සීටිට තියෙච්ච ලකුණ දැන් සීටි තව අපි කතා කරයි මං හිතන්නේ සීටි චිත්‍රපට ගායකෙක් හැටියට එහෙම කතා කළොත් සීටිගේ චිත්‍රපට ගීතේ අනන්‍ය ලක්ෂණයක් නැහැ සීටිගේ සීටි ප්‍රධාන සාමාන්‍ය චිත්‍රපට ගායකයෙක් ගීතය ගායනා කරාට පස්සේ ඒක චිත්‍රපටියත් එක්ක එකතු වෙන නැහැ බොහෝ පසුබිම් ගායකෙක් හැටියට හැබැයි කොහෙවත් සීටි ප්‍රනාන්දු ගායනා කරපු ගීත චිත්‍රපට ගීත වලට ගායනා කරලා තියෙන ඔහු 11යි මේ 11 අහලා බලන්න ඒ ගීතත් සීටි වෙනම ගායනා කළ ගීතත් අතර ලොකු පරස්පරයක් නැහැ මී අඹවනේ හෝ මී වදයක ජීවිතය වගේ ගීතයක් අහනකොට දැන් සීටි ප්‍රනාන්දු ගායනා කරපු අනෙක් ගීතයි මේ චිත්‍රපට ගීතය අතර කොහෙවත් වෙනසක් නැහැ ඔව් අනිත් කාරණා තමයි මට හිතෙනවා ඒක මෙහෙම දෙකුත් කියන්න සීටි ප්‍රනාන්දු ගායනා කළ බොහෝ ගීත කියන්නේ 90%ක්ම 95%ක්ම ගීතවල තනු නිර්මාණය කළේ ඔහු. දැන් ඔහුට සාපේක්ෂව හම්බුනාම චිත්‍රපට ගීත මම හිතන්නේ සීටිගේ ආර ගීතයක් චිත්‍රපටයට ඇතුළත් කරගන්න ඕන වුණාම ඔහුගේ ආරට සමාන දෙයක් තියෙනවා. එහෙම එහෙම දැන් අපි ඊළඟට කතා කරමු. අපි පුංචි විරාමයක් ගමු. අපි ගීතයක් අහලා කතා කරමු ඉතින්. එහට පුන් සඳහින් එන්නේ ඉතාම ජනප්‍රිය ගීතයක් දරුක්මනි දේවි සමග ගායනා කළ ගීතේ ගන්තර වෙත තුවමින්
අලතුරු යුෂ ගෙන මී පැණි දවට රස කරය පුවමේ උමුරට යන්නට පෙර පත ඇඹුලද සාදා ඔබට දෙමේ සඳහිනැහැන්ඩ වනමල් විබිදැන ඉල්දිය බැස යන ආසිරි පුද දෙන්න මොනරුන් රඟ දෙන්න පොඩිකුරුලන් අද දෙන්න අප දෙස බලමින්නේ උන් සැම දෙන සැනසෙන්නේ ආහා අපිට නුපුරුදුව තිබුණු බටහිර ගීයාර හෙළ ගීයාරක් බවට පත් කළ සීටි ප්‍රනාන්දු කියන ප්‍රවීණ ගායන ශිල්පියා වෙනුවෙන් අද අපි 70 ලංකාරේ වෙන් කරන්නේ එතුමන්ගේ ගීත ගායනත් අද අපි ආරාධනා කළා එතුමන්ගේ මුණුබුරුකට තිස්සර ප්‍රනාන්දු අද ගීත ගායනවා ඒ වගේම අපිත් එක්ක ගීත ගායන එකතු වෙනවා තරංග ප්‍රභාත් මේ දිනත් ඒ ගී රස මිහිර අපිට ලං කරනවා අපි විරාමයට කලින් ඇවි පුන්සඳ හිනෙන්නේ කියන ගීතය ගීත ගැන මොනවද තියෙන මතක රුක්මණී දේවිත් එක්ක සිරි ප්‍රනාන්දු ගායනා කරන මේ ගීතය මං හිතන්නේ තවත් ගීතයකට පරිවර්තනය වෙනවා මං අහලා තියෙන එක මේ වැඩසටහනේ මේක මතක් කරන්නේ කොහොමද කියලා එක්තරා ආකාරයක ආරවුලකටත් මුල පිරුණායි කියලා මම දැන් මේ ගීතේ රචකයා නිවැරදි නම් විමරදාස පෙරේරා මහත්මයා මං හිතන්නේ කොමාරි ඔහුත් අපේ කණ්ඩායම් සංගීතයේ ඊළඟ පෙරමුණගත්තු ගීත අතොලොස්සක් වුණත් බොහොම අනන්‍යතාවයක් ගොඩනගපු කෙනෙක් තමයි නෙවිල් ෆ්‍රෑන් නෙවිල් ප්‍රනාන්දුත් අතර යම් මතවාදයක් නැත්තම් හීන් අරගලයකටත් මුල පුරනවා මම හිතන්නේ පුන්සඳ හිනෙන්නේ ගීතේ මහලා තියෙන හැටියට කියන්නේ මේ ගීතේ නාද මාලාව ගත තව ගීතයක් වුණා මල්බර හිමිදිරියේ පිපුනේ කියන ගීතේ ඉතින් කොමරත් ඒවා දැන් බලනකොට නම් ඒවා බොහොම රසවත් සහ අදාන ලැබෙන දේවල් එක්ක නේද ඔව් ඒවා ඊළඟට අනික් එක ඒව හරහා බිහි වුණේ ඒ ඕන්ගේ අරගල් සොඳුරු නිර්මාණ දැන් මේ ඒ ගීතය හරහා මිනිවරා ගන්නවත් ගීතය හරහා වෙනත් අයිතිවාසිකම් කියන්නේ නැතලා වුණේ තරංගෙට හොඳ නිර්මාණ ටිකක් අපේ પરම්පරාවට සහ අපේ ඊළඟ પરම්පරාවට අහන්නට ඉඩකඩ සැලසෙනවා අනිත් කාරණා අපි දන්නවා විශාරද නන්දාමාලනියන් වැනි නිර්මාණකරණියන් නිර්මාණකරුවන් ළමා ගීත බොහොමයක් ගායනා කළා ළමයින් වෙනුවෙන් ගීත ගොඩක් ඇසතපාඩ තැටි නිර්මාණය කළා අය ඊට අමතරව අපේ ගී පොත හොයා බලද්දී ළමයින් වෙනුවෙන් වැඩිම ගීත ගායනා කළ තාරුණ්‍ය කාලේ හිටපු නිර්මාණ ශිල්පියා වෙන්නේ මහු දැන් අපි කලින් මතක් කරපු ගීත අම්බිලිමා මේ පින් සිදුවන්නේ සැල්ලිහිණි කෝල් සුවඳ රෝස මල් වගේ ආදී ගීත නිර්මාණය කළ දෙන ළමා පරම්පරාවට දැන් ඒ කාලේ ළමා ගීතත් සේ ජනප්‍රියයි මොකද හේතුව ළමා ගීත වෙනම කොට්ටාසයක් ආව ළමා පිටියාරා විශේෂයෙන් කරුණරත්න බේසේකර මහත්මයා මේ වෙලාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ මට හැමදාම ඔහුගේ ගීත එක්ක මම හිතන්නේ මුළු ජීවිත කාලය පුරාම කරුණරත්න බේසේකර ඇතුලේ දෙන්නෙක් හිටියා එක්කෙනෙක් සුන්දර පෙම්වතෙක් එක්කෙනෙක් සුන්දර ළමයි
මාහිතන ලංකාවේ ගීත කලාවේ කිසිම ගීත රචකෙක් මේ අන්ත දෙකේ ජීවත් වෙලා නැහැ අපි මේ සීටි ප්‍රනාන්දු මහත්තයා ගැන කතා කරනකොට මේ අතුර කතාව එහෙම ගීත රචකෙක් අපිට අපේ ගීත රචනා කලාව තුළ හම්බෙන්නේ මේ අන්ත දෙකේ හිට අපූර්ව මිනිසෙක් එක පැත්තකින් ඒ දරුවට සම කරන්න බෑ කිසිම කෙනෙකුට. ඒ වගේම තමයි ඒ දරුවා ළඟ තිබ්බා හොඳටම ළමාකම. ඒ පෙම්වතා ළඟ හොඳටම ආදරය තිබුණා. මේ අන්ත දෙකේ හිටපු තුනේ කරුණාරත්න වේසිකරල අර ළමා ගීත ගැන කතා කරගෙන කතා කරගෙන අපි හින්දා කතා කරමින් දා මේ ඔහුගේ ගුරුවරයෙක් ඒ වගේම ඥාතියෙක් වුණු ආර් එන් එච් පෙරේරා තමයි මම දන්නේ. ඔහු රචනා කළ තියෙනත් සිරිපණන්දුට පමණයි. මුල් ගීතේ ඉඳන්ම වගේ ගීත රචනා කරලා මම හිතන්නේ ඔහු ගැන අපිට විස්තර ගොඩාක් දේවල් හොයාගන්නවත් නැහැ. වැදගත්ම කාරණාව අර සිරිපණන්දුගේ ගායන ළමයින් ඉලක්ක කරගත්තාය කියලා ඔබ කිව්වට මට කවදක්වත් දැනෙන්නේ නැහැ. ඒවා ළමයින් ඉලක්ක කරගත්තා කියලා. දැන් කරුණාරත්න වේසිකරණත්ගේ ගීතවල තිබුණා ඒක ළමයින් ඉලක්ක කරා කියලා. මේ ගීත කිසිවක් ළමයින් ඉලක්ක කරගත්තාද කියන දේ මට දැනෙන්නේ නැහැ. ඊට වඩා පොදු මුළු සමාජයේම මේ ගීත වලට අහනවා. දැන් ඒ හින්දා වෙන්නේ නැති ඔබ කියන කාරණාවට මෙතනින් හරිය යන්න පුළුවන් ඇත්තම කතාව. ඒ හින්දා වෙන්නේ නැති ළමා ගීත ගැයුව ළමා ගී සාහිත්‍ය පෝෂණය කළ ශිල්පීන් අතර සීටි ප්‍රනාන්දුගේ නම කියවෙන අඩුයි නේද? අඩුයි හැම වෙලාවෙම. ඒකට හේතුව තමයි ඔබ කියන කාරණා. මොකද කවදක්වත් සීටි ප්‍රනාන්ද ඒ සීමාව අපිට තියන්නට බෑ. පින්සුදුවන්නේ අපි කියන්නේ මේ ළමයින්ට තමයි. හැබැයි මේ ගීත තුළේ කවදාක්වත් මහලු නොවන වැඩි හිටියෙක් කියනවා. කවදාක්වත් මහලු නොවන තරුණයෙක් කියනවා. කවදාක්වත් වැඩි හිටියෙක් නොවන ළමයෙක් කියනවා. ඔව් ඔව් මේ අපි මෙතනදී අපිට පැහැදිලි වෙන කාරණාව තමයි සිරිපණන්දු චිත්‍රපට ගීතේ හැම ගීතයක් පිටිපස්සේ කවර සංගීත අධ්‍යක්ෂකවරයෙක් හිටියත් සීටි ප්‍රනාන්දු කියන පුද්ගලයා නිර්මාණ කරන ඉන්න ඇති කියලා. දැන් මම මට උදාහරණයකට හිතුවොත් අපි අර කතා කළේ චිත්‍රපට ගීත. ඒවල තනු නිර්මාණ කරනවන වෙන අය. දැන් උදාහරණයකට සිසර සේනාරත්න තමයි මීවදයේ ජීවිතේ. හැබැයි කොහෙවත් අපිට හිතෙන්නේ නැහැ මේ ගීතය නිර්මාණය කරන්නට සිසර සේනාරත්න කියන අපේ අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂකරයා. ඔහුගේ ඒ කවුදාරි චිත්‍රපටයේ අනිත් ගීත ආනකොට මේ ගීතය හදන්න සිරිපණන්දු ළඟ ඉන්නේ නැති කියලා. නැත්තම් පැට්‍රික් දෙහිපිටි අපි අමතක නොකළ යුතු නමක් නේ සිරිපණන්දුත් එක්ක ගෑවෙන අනෙක් නම. ඒ ඇත්තම කතාවද ඔබේ නම මතක් කරපු ඉඳ සිරිපණන්දු මහත්මයා වෙනම ගීයාරක් ගත්තා. ඊට පස්සේ මේ ගීයාරට එකතු වුණා පැට්‍රික් දෙහිපිටි. ඊට පස්සේ ඒක වෙන මාර්ගයක් වෙනවා. ඒ කියන්නේ මේ ගීත අර උපමට්ටම් කරන්න වෙන්නේ තව පැට්‍රික් දෙනපිටියගේ සංගීතත් එක්ක එකතු වෙනවා. ඔව් මේ පාසලේ මිතුරෙක්නේ. ඔව් දෙන්න මිතුර සමාගමක් තියෙනවා. මොකද හැම වෙලාවෙම අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙ ඕනම රටක ගීතය පිළිබඳ පසුබිම් කතා හොයනකොට මේ ගීත ඇතුලේ දැන් මම මේක අද પરම්පරාවට මේ අපහසයක් කරන නෙමෙයි. මේ ගීතය කියන එක මීට වඩා මේ බොහොම සංවේදී මාතෘකාවක් බවට පත් වෙච්ච කාලෙක ඒක පිටිපස්සේ තියෙන අපූර්ව මිත්‍රත්වයක්. දැන් අපි අර කිව්ව කරුණාරත්න විසිකර මිල්ටන් පෙරේරා එහෙම නැත්නම් මොහවඩ් සාලි ඔය 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 પરම්පරාවේ කතන්දර හම් ඉන්නකොට මේව ඇතුළේ තියෙන අපි ජීවිතේ දැක්කේ නැති අපිට කවදක්වත් සදාකාලිකව සැඟවෙච්ච හරි මිත්‍රකම්. ඒ මිත්‍රකම් අතර පණ්ඩිත අමරදේවයන් සහ මාගම සීකර අතර ඒ තිබිච්ච මිත්‍රත්වයන් ඒවා කවදාවත් අපි දකින්නේ නිර්මාණ විතරයි. ඒ විඳපු ජීවිතේ තමයි අපිට ප්‍රතිනිර්මාණ කළේ. සීටි ප්‍රනාන්දු පැටගෙන පිටත් එකතු වුණාට පස්සේ බිහි වෙන නිර්මාණ හිතන්න මොවුන් අපිට නොකී ජීවිතේ කොච්චර දේවල් මේක ඇතුලේ තියෙන්නේ නැද්ද කියලා. ඊළඟට අපි අහන්නේ අපේ රටේ මුල්ම රොක් ඇන් රෝල් ගීතය සිංහල රොක් ඇන් රෝල් ගීතය අපි ඊළඟට අහමු. මොකද්ද ගීතය කියලා ඔබට දැනගන්න පුළුවන් තව ටික වෙලාවක් අපි ඉමු. ඔබ සඳහන් කළා එතුමන්ගේ ගීත මමත් කිව්ව මේ බටහිර ආරක් ගත්ත කියලා පල්ලියෙන් ලැබුණු ආභාෂය අපි ගැන කතා කළා. ඉතින් මතක් කරන්න ඕන විශේෂයෙන්ම මේ නාවලපිටියේ ශාන්ත මේර දේවස්ථානේ තමයි ඇසුරු කරගෙන තිබිලා තියෙන්නේ. ඒත් එක්ක අපි කියවන කුරුඳුවැත්ත වගේ ඉංග්‍රීසි සින්දු විතරක් අහපු කට්ටිය සිංහල ගීත අහන පටන් ගත්තා කියලා. ඒත් එක්ක මේ කැන්ඩි ලේක් ක්ලබ් මුල් කරගෙන සිටි මිතුරු සමාජයත් වෙන්න පටන් ගන්න තියෙනවා. ඒතකොට ඉංග්‍රීසි සේවයේ ඉංග්‍රීසි ගීත විතරයි යන්නේ. ඉල්ලීම් ලැබිලා තියෙනවා නෑ අපිට සිටි කිසිඳු දෙන්න කියලා. එතකොට මොකද ඒවක් වහනුවේ ශ්‍රාවකයන්ට දුච ලොකුම වාදේ වුණා විදිහට. ඔව් ඔව්. එතකොට
මේ ගුවන්විදුලියේ බඳු ඉල්ලීමක් එන අර අපි කිව්වේ එක කුරුදුවත්තේ පැලන්තියට ගිය ගීතේ අනිත් එක තමයි ලංකාවේ ජනප්‍රිය සංගීතයේදී මේ ඔබ කිව්ව එක නමක් ඒ තමයි කැන්ඩිලේක් ක්ලබ් එක මේ කැන්ඩිලේක් ක්ලබ් එක මේ සියලු ගායකයන්ගේ තෝතැන්නක් බවට පත් වෙලා තියෙන 60 ගණන්වල හරි බොහෝ දෙනා මේ හොයාගෙන යනකොට ඔවුන් හැමෝගම සතියන්තය ගත කරලා තියෙන්නේ කැන්ඩිලේක් ක්ලබ් එකේ. එතකොට මේ කැන්ඩිලේක් ක්ලබ් එකේ ගායනා කරපු වැඩි හරියක් ගීත සිංහල ගීත. ඔව්. එතකොට මේ ගීත මේ මේ කැන්ඩිලේක් ක්ලබ් එකේ එක එක පැලන්තියක්. මම හිතන්නේ දැන් ඒක නැහැ. මම ඔබ දන්නවද නැහැ ඒ ගැන. දැන් මම හිතන්නේ මේ ස්ථානේ නැහැ. නමුත් එදා වකවානුවේ ඒ ආපු පස්සේ කාලේ මහා දැවැන්ත පුද්ගලයක් පවා මේ කැන්ඩිලේක් ක්ලබ් එකට ගැලත් වෙනවා. එතකොට කැන්ඩිලේක් ක්ලබ් එක ගැන එක ක්ලාස් එකක්. ආ. එක පන්තියක්. මේ පන්තියට එන ආපු පිරිස හවස ගත කරන්න දවස ගත කරන්න විනෝදය ගත කරන්න සිංහල ගීතේ තෝරාගත්තු හොඳම ස්ථානයේ බවට පත් වෙලා තියෙනවා කට්ටිය. කැන්ඩිලේක් ක්ලබ් එකේ හොයාගෙනවට තව එකක් තියෙනවා කැන්ඩිලේක් ක්ලබ් එකට තෝරාගන්නේ ඒ වකවානුවේ ජනප්‍රිය වෙන පුද්ගලයා. ඔව්. දැන් මම මෙතන කියන කැමති මේ මතක කියපු කතාවක් අපේ ඉන්න ප්‍රවීණතම ගායකයෙක් ලංකාවේ නිහල් නෙල්සන්. නිහල් අයියා ඉස්සර කැන්ඩිලේක් ක්ලබ් එකේ සින්දු කියන්න යනකොට ඔහුගේ මුල්ම ගීතය රෝස මලකොයි ලස්සනට පිපුණු වනමල් ගීතය ගන්නකොට ඒ වයලීන වාදනය කරන්නට යන්නේ ආචාර්ය වික්ටර් රත්නායක. පස්සේ කාලේ මං හිතන්නේ ආචාර්ය වික්ටර් රත්නායනුත් මෙහි ගීත ගායනා කරනවා. නමුත් මේ කැන්ඩිලේක් ක්ලබ් එක අප්ඩේට් වෙච්ච නැත්නම් යාවත්කාලීන වෙච්ච එක පැලන්තියකට සංගීතය මේ යොමු කරන්න ලැබිච්ච තනක් හැටියට තමයි හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒක වෙනම සංස්කෘතිය. සිරි ප්‍රාණන්තුට ඒ අවස්ථාව ලැබෙන්නේ සිරි ප්‍රාණන්ත විතර නෙමෙයි ඒ බොහෝ ගායකයන්ට ලැබෙන්නේ එතන තියෙන ඉල්ලුමත් එක්ක. එතකොට ඒක පැලන්තියකට මේ ගීතේ ඉල්ලුම යනවා. කොළඹ නගරයේ විවිධ පන්තිවලට මේ ගීතේ වින්දා වගේම කොළඹ නගරයේ විතර නෙමෙයි රට පුරා විවිධ ජන කොටස් සිරි ප්‍රාණන්තුගේ ගීත විඳින්න ගත්තා. ඇත්ත BBC මාධ්‍යවේදියක ඉඳලා තියෙනවා ජොන් මොයස් කියලා. ඔහු කියලා තියෙනවා මේ සීටි ප්‍රනාන්දුගේ ගීතවල තියෙන ස්පාඤ්ඤ ගීත ආභාෂයක් කියලා. මේ මම මේ කියන්නේ මේ බටිරගෙන ලංගුණු සිදුවීම්. ඒත් එක්ක BBC ලෝක සේවයේ විදේශ සේවාවන් වලදී සීටි ප්‍රනාන්දුගේ ගීත ඇහෙන්න පටන් ගන්න තියෙනවා. සාකච්ඡා ඒක නෙමෙයි මං හිතන්නේ ලංකාවේ බ්‍රිතාන්‍ය මහරජි බ්‍රිතාන්‍ය ලංකාවේ බ්‍රිතාන්‍ය මහරජින ගේ මෞලි මංගල්‍යයේදී ගායනා ගීත ලංකාවේ ගීත ගායනා කරන්න හම්බෙච්ච එකම ගායකයා සිරි ප්‍රනාන්දු. ඒ කියන්නේ සිරි ප්‍රනාන්දු ආපු මුල් වකවානුවේ මේ ලැබෙන්නේ. ඊළඟට අද මං හිතන්නේ අපේ ගායක ගායිකන් විශාල ආදායමක් ගෙන්නන්නේ විදේශ ප්‍රසංග. හැබැයි විදේශ ප්‍රසංග වලට සහභාගී වෙන ලංකාවේ මුල්ම ගායකයාත් සිරි ප්‍රනාන්දු. සිරි ප්‍රනාන්දු ඒ කතාව කිව්වොත් 1969 දී ඔය ජනප්‍රිය යුරෝපා ඔපෙරා ගායිකාවක් ඉඳලා තියෙනවා ඩෙල්ගාඩෝ කියලා. ඇය ආරාධනා කරනවා ලන්ඩන් ප්‍රසංගයකට එන්න කියලා. ඔහු සම්බන්ධ වෙනවා. ඒත් එක්ක තමයි ඔය අවස්ථාව ලැබෙන්නේ පළවෙනි ගායිකයා වෙන්න. මේ ඒ තරමට ඇය ඒ කටහඬට ආදරය කරනවා. එතකොට රන් හඬ කියන සම්මානය ලැබෙනවා ලන්ඩන් පොදු රාජ්‍ය මණ්ඩල ශාලාවේ යුරෝපියන් යුනියන් සිංහල ගීත ගායනා. ඉතින් මේ වගේ වටිනා අවස්ථාවක්. ඒක දන්නේ මේ මම හිතන්නේ හොඳම නිර්වචන දෙකක් සීටි ප්‍රනාන්දුගේ හඬ ගැන කියනවා. ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් සහ මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද. මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද කියන්නේ ලංකාවේ ගීතයේ පිළිබඳ අනිතා ලකුණක් හැටියට තමයි සිරි ප්‍රනාන්දුව හඳුන්වන්නේ. මේක මම හිතන පොතක සටහන් වෙනවා. ඔව්. ඒත් මේ දැන් ආචාර්ය ලිස්ටර් ජේම්ස් පීරිස් සිරි ප්‍රනාන්දු මියගිය මොහොතේ මේ ගැන කතා කරනවා. මොකද මම හිතන්නේ සිරි ප්‍රනාන්දු මහතා ලිස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයේ කියන්නේ ගම්පෙල චිත්‍රපටයේ රඟපානවා. ඔව්. කවදාකවත් එතුමගේ චිත්‍රපටිවල ගීත ගායනා කරන්නට ආවේ නැහැ. ඒ වගේම මම හිතන්නේ සිරි ප්‍රනාන්දුගේ ගීත ආරෙන් වෙනස් වෙන එකම එක ගීතයක් තියෙන චිත්‍රපටයකනේ. නිම්බලල්ල චිත්‍රපටයේ ගීත. නිසයුරු මුතුලල් සල්නවල. ඒ වචනම සිරි ප්‍රනාන්දුගේ ගීතවලට හැඳින වචනයක්. මේ ගීතය මේ මහාචාර්ය සුනිල් ආරත්තගේ දෙවෙනි හෝ පළවෙනි චිත්‍රපට ගීතය. අර නිම්මලල්ල කියන වචන කොමත් එතුමන් එක තමයි තියන්නේ. ඔව්. එතකොට මේ ගීතේ කොහෙවත් අහනකොට මේක සිරි ප්‍රනාන්දුගේ අනන්න තැවෙන්නේ. රංජිත් ලාල් කියන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාම තමයි සංගීත නිර්මාණය කළේ. දැන් මේ අවුරුදු 50ක් පෙරණ චිත්‍රපටයේ මේ ඒ ගීතේ අහනකොට විතරයි
මේ විතරයි සීටි ප්‍රනාන්දුගේ ගීතයක වෙනසක් අපිට දැනෙන්නේ. මම කියවනේ දැන් ඊළඟට අපි අහනවා කියලා ගීතයක් ලංකාවේ මුල්ම රොක් ඇන් රෝල් ගීතේ සිංහල ගීතේ මේ ගීතය රන් වන් රන් කින්දි ගීතේ ගයන්න මම ආරාධනා කරනවා තිසර ප්‍රනාන්දුට. Run one run ke di pirala chandana kal ke nevila run one run ke di pirala chandana kal ke nevila kirkini nu puranaad di mal mal muna ke di kula salala vandanala vala ragana siu meli run one run ke di pirala chandana kal ke nevila run one run ke di pirala chandana kal ke nevila kirkini nu මල් මල් මුණක් ඇදි කුකුල සලාල වඳ නල වල රඟාන සිව් මැලියේ අද වීණාව කීනාද දෙයි nayana nand rupe age hada vinav ginad dei nayana nand rupe age priya nari lata kimanatte kada ranahan sivage vilthiye ramani ayo benet priya Run one run ke di pirala chandana kal ke nevila run one run ke di pirala chandana kal ke nevila kinkini nu puranaadati mal mal muna ke di ukula salana vandanala vala rangana siu meliye දන්ත කල්යාණ වේ නෙතගේ බල්මණිලු පුල් වගේ මුතුසේ දන්ත කල්යාණ වේ සුර ලෝකෙන් ගෙන සලුසුලංගේ වනා රණමය උරිලෙසේ මල්ලෝ වේ රංගපානු සිනා පාපෝය Run run ke di pirala chandana kal ke nevila run 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 ke di pirala chandana kal ke nevila kinkini nu puranaadati mal mal muna ke di kula salala vandanala vala rangana siu meliye run 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 ke di pirala chandana kal ke nevila run 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 ke di pirala chandana kal ke nevila kinkini nu puranaadati mal mal muna ke di kula salala madanala vala rangana siu meliye kula salala madanala vala rangana siu meliye kula salala madanala vala rangana siu meliye මන්දක ඔබ ගීතේ ඉතාමත් මිහිරෙන් රස විඳිනවා ගීතයත් එක්ක මොන වගේ දෙයක්ද කියන්න හිතන්නේ ඔව් දැන් රන් වන් රන් කියන පිරාලා මේ ගීතේ එන කාලේ මම හිතන්නේ ඉපදෙන්න කලින් මේ ගීතේ අහන හැබැයි යුගය තුළ තමයි එල්විස් ප්‍රෙස්ලිලා එහෙම ලෝකෙ අතිශය ජනප්‍රිය වෙන වකවානු දැන් මේ ගීතය එහෙම අහනකොට අර මේ පල්ලියෙන් ආපු ගායකයා ලෝකෙත් එක්ක කොච්චර යාවත් කාලීන වුණාද කියන දේ එනවා ඒ වගේම ඔහු බටහිරෙන් කොච්චර දේවල් උකහා ගත්තත් මේ ගීතය ඇතුළට ගේනවා අපේ රටාවක් මොකද්ද කමක් ඒ ඒ ගීතය ඇතුළේ තියෙනනේ එකක් ඔහුගේ ගායනයේ තිබෙන අර අනන්‍යතාවය මම හිතන්නේ සමහරවිට එකට ඔහුට චෝදනා කරලා තියෙනවා දැන් ඔක අපේ රටේ ওই බටහිර සංගීතයත් එක්ක ආරවුල් ඇති වෙනවනේ ගුවන් විදුලියේ බොහෝ බලධාරීන් එක වකවානුවක බටහිර සංගීතය සිතරන්නේ කණ්ඩායම් සංගීතය බා ප්‍රතික්ෂේප කරනවා ඒ කියන්නේ සමහර සංගීත භාණ්ඩ ගේන්න බෑ ගේන්න බෑ මේ වගේ ගීත බෑ බෑ කියලා වකවානුවක් ගේනවනේ
සාමේ දැඩි ඒකාධිකාරයක් පවත්වන ඒ කියන්නේ අපි කැමති අපි අහන සින්දු විතරයි ඔය සියලු දේවල් අහන්න පුළුවන් කියලා. අනෙක් එක ගුවන් විදුලිය තමයි ප්‍රබල මාධ්‍ය. ගීත අහන වෙනත් උපකරණ ග්‍රැමෆෝන් හෝ වෙනත් ඒ උපකරණ දුන එක පන්තියක විතරයි. පොදු මහ ජනතාව අතර තිබුණේ ගුවන් විදුලිය. එතකොට අහන්න පුළුවන් වෙන්නේ ගුවන් විදුලිය විතරයි. එතකොට ඒ ගුවන් විදුලිය ඒකාධිකාරය තුළ සිටි ප්‍රාන්දු වගේ ගායකයන්ගේ ඔය ඔබදු ගීත මං හිතන්නේ ලොකු ආරණයකට නැත්තම් ලොකු තහනමකට ඒක නිලවරණයක් නෙවෙයි. වර්ණයක් කියන එකෙන් අදහස් කරන්නේ සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. නමුත් ගීතවලට වැඩි ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඔය වකවානුව තුළ. ඒ කියන්නේ ගුවන් විදුලියට ඒ ගීත ගැලපෙන්නේ නැහැ කියලා. ඔව් ඒව ඇහුවොත් අපි නරක් වෙයි. එහෙම නැත්නම් අපේ මනස දෝෂය වෙයි. ඒ කියන්නේ මට හිතෙන්නේ අර සාම්ප්‍රදායිකත්වයට අපි තාමත් ගරු කරනවනේ කොච්චර. ඔව් සාම්ප්‍රදායිකත්වය කියන එකට නෙමෙයි මම කියන්නේ. ඒකට ගරු කිරීමට වඩා මේ අලුත් දේවල් අදව ගැනීමට තියෙන අපේ තියෙන බය. බය. සහ මේක වුණොත් මේ එහෙම බයක් ඇති වෙනින් සම්ප්‍රදාය ගරු කරමින් ඉන්නේ. ඔව් ඒක ගරු කරනවා පිටවෙන්න කැමති නැහැ. සම්ප්‍රදායට ගරු කිරීම තුළ මට තොර මං හිතන්නේ සම්ප්‍රදායට ඇලි ගැලී සිටීම. ගරු කරන මිනිස්සුන්ට මේක තව පොඩි මේ අලුත් දේවල් හිතන උත්සාහ කියන එක වෙනස් වෙනවා කාලෙන් කාලට. වෙනස් වෙනවා. සම්ප්‍රදාය මෙතන දෙන ප්‍රශ්න දෙන සම්ප්‍රදාය නෙමෙයි. සම්ප්‍රදායට අර මේක විදෙන්ඩ තියෙන බය නෙමෙයි තියෙන්නේ. මේකටනේ අනවශ්‍ය විදිහට ගැති වෙන්නේ. සහ යාවත් කාලින නොවීම. දැන් සිරි ප්‍රනාන්දු වගේ ගායකෙක් එක යාවත් කාලින. ඒ යාවත් කාලින වෙන්න හදපු හැම ගායකයෙකුටම අපි මේ ඉතිහාස ගායකයන් විතර නෙමෙයි මුළු සමාජ තලෙහින හැම මිනිහෙකුටම මුලින් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මම හිතන්නේ මුල් කාලේ බයිසිකල් පැදීම වැනි නොවිනා ක්‍රියාවල යෙදෙන ගෑනු ළමයි ගැන ලිව්වේ. ඉතින් ඒ වගේ තමයි. මේ අද මේ කතාව ආරම්භයේදී අරුණ ගුණරත්න මහත්මයා කිව්වා හැම පාසලකම තූරිවාදක කණ්ඩායමක් තියෙනවා නම් ඒ තූරිවාදක කණ්ඩායමේ අනිවාර්යයෙන්ම ගැන ගීතයක් තියෙනවා කියලා. ඒ ගීතය තමයි අපි දැන් අහන්නේ. ගීතය ගයන්නේ තරංග ප්‍රභාත්. අභිමානේ වැඩු විරුවන් සේ පුරණේ දෙනු පව් විමසව් සිරියෙන් සරසව් පිවිදෙව් පිවිදෙව් සැරසෙවූ හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පුරණේ දෙනු පව් විමසව් සිරියෙන් සරසව් පිපිදෙව් පිපිදෙව් සරසෙව් සිරිලක් මේ පෙරදින කෙත කරවා
අර පිරිමැස්මට පුරුදු වෙලා විඳලා උතුක සංකා පෙරකුම් යුගයක් නැවතත් අරඹව නිජ භූමි තලේ ලංකා පෙරකුම් යුගයක් නැවතත් අරඹව නිජ භූමි තලේ ලංකා හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරණේ නොමවවිම සව් සිරියෙන් සර සව් විවිදෙව් විවිදෙව් සැරසිව් එළ ජාතික අභිමානේ වැඩු විරුවන්සේ පුරණේ නොමවවිම සව් සිරියෙන් සර සව් විවිදෙව් විවිදෙව් සැරසිව් දේශාභිමාන ගීත ඔහු ගායනා කළ උදා ගීත පරසර ගීත ඒ කියන්නේ මේ එකම ආරකට කොටු වුන්නේ නැහැ ඔහු එකම තේමාවන්ට කොටු වුන්නේ නැහැ විවිධ වෘතීන් ගැන ගීත නිර්මාණය කරනවා ඔව් මෙහෙමයි අර සිටිපරන්දු අනන්‍යතාවය තුළ තියෙන දේ තමයි විවිධ තලවල අර ඔබ ඉස්සලා කියන ළමා ගීත කියලා දැන් ඒක පැත්තකට තියන්න අපි කියන්නේ මේක ළමා ගීත කියලා අපි කවදාවත් සිටිපරණඳු වර්ග කරන්නේ නැහැනේ. හැබැයි සිටිපරණඳු ගීත වර්ග කරන්න පුළුවන් ක්‍රමවලට මම හිතන්නේ මම අපි මේ කතාව ආරම්භයේදීම කිව්වා. ඕකේ ගීත දේශාභිමාන ගීත තියෙනවා පරිසර දිතනවා රැඥාව ගීත තියෙනවා ඉඳලා හිට ප්‍රේම ගීතත් තියෙනවා ආලය පිළිබඳ ගීත. හැබැයි විරහ ගීත නැහැ. නෑ විරහ ගීත නැහැ මුළු ඉතිහාසතුලම විරහ ගීත නැහැ. මම දන්නේ නැහැ ඇයි කියලා සමහර විට මුළු ජීවිතේම සතුටෙන් ඒ චරිතයක් වෙන්න පුළුවන්. මොකද දැන් සමහරව ඉන්නවා විරහව කියන එක තමයි ඔහුගේ ආර බටිර ආරක්නේ ඒත් එක්ක ඒ ආරට ඔහු හිතන්නත් නැතුව ඇති විරහව එකතු කරන්න සහ ඊටත් නැතුව ඔහු විරහවට වැඩිය වැඩි ප්‍රිය කරන්න නැතුව විඳින්න කැමති ගීත මේ දැන් මේ ගීත අහනකොට මේ ගීත ඇතුලේ තියෙන විඳින පුද්ගලයෙක්නේ හැම වෙලාවෙම ගීතයත් එක්ක ඉන්න කැමති සතුටුදායක පුද්ගලෙක් අවසනාවට ඔබටවත් මටවත් මම හිතන්නේ අද මෙහි පැමිණේ මේ සිරිපරන් මාතේ මුණුබුරාටවත් ඔහොත් ඉපදිලා නැහැ ආශ්‍රය කරන්න ඉපදිලා නැහැ නේ අපි දැනන් ඉන්නේ මට මතකයි මම කුඩා කාලේ පසලනාවදී තමයි සිරිපරන් මාතේ මියගේ ගපුවත් පත්තකල ගියා සහ මට යාන්තම් මතක් තියෙනවා ගුවන්විදුලියේ ප්‍රවෘත්තියක් හැටියට පළ කරා වගේ පොඩි හැඟීමක් නමුත් මේ සිරිපරන් කවුද එහෙම එහෙම හැඟීමක් අපිට ওই වකවානුවේ ලොකුවට තිබුණේ නැහැ. ඔබ ඔහුගේ ගීත දන්නවා. නමුත් මේ පුද්ගලික අර විවිධ තේමාවන් එක්ක දැන් අපි මං හිතන්නේ ඉස්සෙල්ලා කතා වුණා. අර මේ රාමදින්න ගැන කියනකොට ඒ ජන ආරගත්ත ඒවලදී පවා ඔහු තමන් දකින දේ තමයි ඔහුගේ ගීත රචකයන් එක්ක පරමාර්ථ අබේසිකර විමල දාස පෙරේරා සරත් විමල වීර මේ සියලු දෙනා ලව්වා රචනාව කරගත්තේ මං හිතන්නේ ඔහු මේ ගීත රචකයන් ලියන්නේ නැත්තේ ඔහුට අවශ්‍ය ගීත මිසක් ගීත රචකයන්ට අවශ්‍ය ගීතයි කියලා මම හිතන්නේ නැහැ මේ ගීත තෝරාගත්තා ඇත්ත දැන් ඔබ මටත් හිතුණා මේ කතාව දැන් ඔබ කිව් ගේපද රචකින් ගත්තොතින් එය ලියු අනිත් ගීත වල තිබ්බන්නේ ටිකක් බැරෑරුම් වචන සංස්කෘතික වචන වෙන්න පුළුවන් සමහරක් යාන්ත්‍රික භාෂාවල මෙතන නැහැ මෙතන තියෙන්නේ මේ අපි ගත්තොත් තැඹිලි ගහක් නම් ඒ තැඹිලි ගහ දැක්ක ගමන් සාමාන්‍ය කෙනෙක්ගේ හිතේ ඇති වුණ වචන ටික තමයි ඒ වචන ටික තමයි ගීතේ තියෙන්නේ ගීත වලට තියෙන්නේ මොකද දැන් ඒක තමයි මම කියවන්නේ ඒ කියන්නේ ආයසකින් දුර ගීත මතක තියාගන්න පුළුවන් ඉතින් පැහැදිලිව මේ අපේ ජීවිතේ දැක්ක එදා දැක්ක මේ එදා අපේ කනට ඇහෙන එදිනදා කනට ඇහෙන
भाषा विर मे गीत मंगार निशरू मुतुला गीत विरा हेम नोवेन गीते हेम हेम गीते इलाट गीत पदमाला एक्को जनवहार एक् नपे मे गमी कवि आवसी रचना कर वहार मैं तो मैं भावित कर गीत हेमिली वगे गीते अभी अभी आत कवियासी मे मे लियपू गीत वचन तो मैं पाविच कर बरभागे उन हेम ඒකට කලින් යොදන යොදන්නේ ජන කවියක් සීපදයක් සීපදයක් ජන කවියක් සීපදයක් තමයි යොදන්නේ ඉතින් එතකොට මේ මේ එක සාමාන්‍ය මිනිසුත් එක්ක ගැවිස් අපි දන්න ඔහු රැකියාවක් හැටියට කළේ රජයේ ලිපිකරුවේ එතකොට ඔහු සාමාන්‍ය මිනිසුත් එක්ක ජීවත් වෙයි සාමාන්‍ය මිනිසුන්ගේ ඇසුරත් එක්ක ඊළඟට විදග්ධ සමාජයත් විඳපු මොකද ඔය ඔය කලා පරම්පරාව එහෙම කට්ටිය එහෙම විඳපු एक अनिपत्र प्रेरणे कर दक्ष उद्गले एक गीत वाल मम हिता मुखद होगे गीत उद्घट होगे गीत विना गीत रचक अंगे जीवित अद्दकी ने वे मंगित हटि ओह दे गीत रचक अंग हटि लव्वाली योग मुखद ओहटाना आवेदिक गी आवेदिक गीत भीतर आई हो गाय ना कर लेने वेन अवस्था वर्ती चित्रपट एक उड़ते हैं मतम अवसाने काले उनत फिम कुरुलो चित्रपट गायन गीते मी अंबवाने एक उन्नत हन को चित्रपट उनाट मेक सीधे प्राण दल गीत चित्रपट वा मत गीते मत कर गीते हम पतुरा कावद अमृतन्ने लसन मुकुदत एस महदिन्नद ओय हटि हिन्ने मिहि बट दिमागद एविदिन तालट कोहमद एविदिन्ने लानिल पाकट दिलिसन हिन्दद एस देख नलवन सुदू ओसरिया पटला
මල් පොකුරක් ඔබේ අත බබලා ලඟදිම මන මාලිය කරලා ගෙන යන්නේ මේ ඔබ මගේ කියලා මේ අඹ වනයි මේ හඳ පතුරා කවද අමතන්නේ ලස්සන මුහුණට ඇස් බහදින්නද ඔයි හැටි බඩ දෙවගෙන ඇවිදින තාමට කොහොමද ඇවිදින්නේ නානිල් පාටට දිලිසෙන හින්දාද ඇස් දෙක නලවන්නේ අද 70 වෙලංකාරයේදී අපි මේ අහන්නේ අපි මේ කතා කරන්නේ මතකයේ අලුත් කරගන්නේ සීටි ප්‍රනාන්දු ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීත. ඒ ගීත පරණ වෙන්නේ නැහැ ගීත අලුත් වෙනවා. අද නූපන් පරම්පරාවත් ඉදිරියේදී මේ ගීත ගයාවි. ඒ ගීතවල මිහිර බිඳීවි. ඉතින් ඒ හින්දා මේ ගීත ගැන කතා කරන්න දෙස් විදෙස් සාහිත්‍යයන් පිළිබඳව නිර්මාණයන් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන වර්තමානයේ අපේ සරසවි පොත්පතේ කතෘ අරුණ ගුණරත් මහත්මයාට අපි ආරාධනා කළා අද 70 ලංකාරට එන්න කියලා. ඔහු මේ පිළිබඳ හොඳ හැදෑරීමක් කරලා අද මේ දේවල් ජනගත කරනවා. එය අපිට මේ 70 ලංකාරේ වටිනාකම් වැඩි කරගන්න තවත් හේතුවක් වුණා. අපි විරාමයට කලින් ඇහුවේ මී අඹ වනේ ගීතය. ගීත ගැන මොනවද කතා කරන්න තියෙන අපිට? ඔව් මී අඹ වනේ ගීතය අර අපි මුලින් කිව්වා වගේම මේ සීටි ප්‍රනාන්දු කියන ගායකයාගේ අනන්‍යතාව තියාගත් හැබැයි චිත්‍රපට ගීතයක්. දැන් චිත්‍රපට ගීතයකට ගායකයෙකුගේ අනන්‍යතාවය ගොඩනගා ගන්න හරි අමාරුයි. මොකද ඔහු ඇතරම චිත්‍රපටයක් කරන්නේ නළුවෙකුගේ දෙවෙනි කාර්යය. නළුවෙක් වෙනුවෙනුයි ඔහු මේ පෙනී සිටින්නේ. දැන් ඔය නිසෛරු මුතුලල් සල්න වේලාව ගීතේ රඟපානෙත් සීටි ප්‍රනාන්දු චිත්‍රපටයේ. දැන් මේ අවස්ථාවේ මම දන්නේ සීටි ප්‍රනාන්දු රඟපෑවේ කියලා. කොහොම වුණත් ඒ කියන්නේ පෙම්ගුරුල්ල චිත්‍රපටය. පෙම්ගුරුල්ල චිත්‍රපටය රඟපාලා නැහැ නේද? නැහැ එහෙනම් ඒක චිත්‍රපට රඟපෑවේ නැහැ මං හිතා. ඒක චිත්‍රපට රඟපෑවේ නැහැ. නමුත් අර නිම්බලල්ලේ පෙනේ රඟපෑව ගීතයේද දැන් මේ අවස්ථාවවලදී පවා ඔහුගේ ගායනය යොදාගත්තේ සීටි ප්‍රනාන්දු ස්මතු වෙනවා මිසක් චිත්‍රපට පසුබිම් ගායකෙක් ස්මතු වෙන්නේ නැහැ. මා හිතන්නේ දැන් අපේ මුල් කාලේ මාතුලට ආපින්දම මුල් කාලේ ආපු මුල් දශකේන චිත්‍රපට ගීත ගායකයන්ට සීටි ප්‍රනාන්දු අයිති. දෙයියනේ රටේ චිත්‍රපටයට හිමේ සමන් කියලා මේ ඇන්ජලින් ගුණතිලක ඇන්ජලින් ලැනරෝල් එතුමිය කාලේ මේ ගායනා කරන ගීතයක් තියෙනවා. මේ ඔය දෙයියනේ රටේ චිත්‍රපට මතක් කරගමු දෙහි ඔහු කොටසක් රඟපාන මේකේ ඒකේ ජනප්‍රිය ගීතයක් ගායනා කරනවා. එතකොට ඉතලින් පස්සේ එන චිත්‍රපට ගීත සංඛ්‍යාවත් එක්ක බලනකොට සීටි ප්‍රනාන්දු කියන චිත්‍රපට පසුබිම් ගායකයෙක් අපිට දකින්න මේ ලොකුවට හම්බෙන්නේ නැහැ. හැබැයි ගීත ජනප්‍රියයි. ලක්ෂ ගණන් වස්තු ලැබී කිව්වම මේ මොනවාද මේ මී අඹ වනේ කිව්වම මී වදයේ ජීවිතය කිව්වම අපිට අනන්තයි. හැබැයි මේ ගීත එකක්වත් කිසිම කෙනෙකුට චිත්‍රපටයක් එක්ක ස්මතු වෙන්නේ නැහැ. දැන් මම මට මේ වෙලාව කියන්න කැමති මේ මී වදයේ ජීවිතයේ චිත්‍රපටය රූපගත කරලා තියෙන ආකාරය. කවුද හරි චිත්‍රපටයේ ගීත රූපගත කරලා තියෙන එක්කෝ මොකද චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරු දෙන්නේ කෙනෙක්ව ටයිටස් තොටවත්ත මහත්තයා හෝ මොකද ටයිටල් එකක් නැහැ ෆිල්ම් එකට මේ ඩිරෙක්ටර් කෙනෙක්. එහෙම මේ අධ්‍යක්ෂකවරයෙක් නැති එකම චිත්‍රපටයකද? නෑ නෑ සාමාන්‍ය සලකන්නේ චණ්ඩි පුතා. හැබැයි කවුද හරි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරේ නාමයක් නැහැ. ටයිටස් තොටවත්ත මහතාට චිත්‍රපටේ නිම කර දීම සම්බන්ධයෙන් ස්තුති කරනවා කියලා විතරයි තියෙන්නේ. මේක කොටසක් තිස්සලි චණ්ඩි පුතා චිත්‍රපටයේ එහෙම කතාවක් නෑ. ඒක අධ්‍යක්ෂකවරේ නමක් නැහැ. නෑ. ඔව් නමක් නැහැ මේ චිත්‍රපටයේ මේ යන්නේ මෙහෙම ටයිටල් එකක්. ඒක තිස්සලින සූර්ය මහත්තයා අඩක් රූපගත කරලා තමයි මොකද එතුමන් රජයේ රැකියාවට යන ඉඳ චිත්‍රපට අංශයේ තොටවත්ත මහත්තයා චිත්‍රපට ඉවර කළේ. හැබැයි කවුරු වුණත් මේ චිත්‍රපටයේ ගීතය රූපගත කරලා තියෙන විලාශය අපේ සිංහල චිත්‍රපටයේ ගීතයක් රූපගත කරලා තියෙන ඉතාම ලස්සන විදියක්. ඩොමි ජයවර්ධන මහත්තයා මේ ගීතය පෙනී හිටින්. හැබැයි මොනම හේතුවක් නිසාත් අපේ ගීතය අමතක කරලා දැම්මත් සීටි ප්‍රනාන්දු නැමැති අපි අද මේ කතා කරන ගායකයාගේ සෙසු ගීතවලින් මේ ගීතය වෙනස් කරන්නේ චිත්‍රපට ගීතයක් කියලා අපිට දැනෙන්නේ නැහැ. ඒක දන්නේ අපි චිත්‍රපටේ බලලා තියෙන හින්දා. එහෙම නැත්තම් මෙහෙම දැනෙන්නේ දැන් මේ පෙම්කුරුල්ල චිත්‍රපටයේ ගීතත් එහෙමයි. ලක්ෂ ගණන් වස්තු ලැබී කියන ගීතය ඕපමණක් නෙවෙයි කීප දෙක එකතුලාන ගායන ගීත. ඒ වුණත් ඒක ඇතුළේ තියෙන සීටි ප්‍රනාන්දු කියන අනන්‍යතාව.
සීටි ප්‍රනන්දු ගාන ශිල්පියාගේ ගීත අපිට නිතර ඇහෙනවා. හැබැයි පහුගිය කාලේ ඇහෙන්නේ නැති ගීතයක් ආයමත් ඇහෙන්න පටන් ගත්තා. අද ඒ රස මිහිර නැවත ඔබට මතක් කරවන්න මම තෝරගන්නවා මේ ගීතය අහන්න තිසර ප්‍රනන්දුගේ හඬින් දැන් 70 ලංකාවට. මල්ලෝගේ රාණි මල් සරතොනි මදුබාෂිණි වේ මගේ මාලා උමල පානි නයන සොපානි සනසනු මා පෙම් පාලා මල්ලෝගේ රාණි මල් සරතොනි මදුබාෂිණි වේ මගේ මාලා Malapani, Nayono Sobani, Sanatanu Mapempala. චලලෝජිනි මල්ලෝගේ රාණි මල් සරතොනි මදුබාෂිණි වේ මගේ මාලා උමල පානි නයන සොබානි සනසනු මා පෙම් පාලා සම්පත සතුට ගෙනාවේ ඔබ නෙද මදුරාගිනේ මල්ලෝගේ රාණි මල් සරතොනි මදුබාෂිණි වේ මගේ මාලා උමල පානි නයන සොබානි සනසනු මා පෙම් පාලා මල්ලෝගේ රාණි මල් සරතොනි මදුබාෂිණි වේ මගේ මාලා උමල පානි නයන සොබානි සනසනු මා පෙම් පාලා අරුණයි දැන් අපි කියවනේ මේ බටහිර ආභාෂය ඔහු ගත්තා කියලා බටහිර ආර බටහිර ගියවට ප්‍රිය කරේ අපි අර කොළඹ පැලැන්තිය වගේ එහෙම ඉහළ පැලැන්තියක් විතරයි අනිත් තලවලට මේවා සමාජගත වුණ නැහැ ඒ කාලේ තමයි ඉන්දියානු ගීත අනුකරණය කරමින් සිංහල ගීත නිර්මාණය වෙන්නේ ඇයි ඔබ හිතන විදිහට සීටි ප්‍රනන්ද මහත්මයා හිතුවේ නැත්තේ බටහිර ගීතයකට අනුව අනුකරණය කරලා ගීත ගායනා කරන්න අපි ගත්තත් පසු කලන ක්‍රිස්තෝපර් පෝල් වගේ උදවිය එහෙම ගීත ගායනා කළා ඇයි බටහිර ගී ඇසුරු කරගෙන අනුකරක ගීතයක් කරන්නේ නැතුව ඇත්තේ මං හිතන්නේ සමහර විට ඒ අනන්‍යතාවය එයාට වටහා ගන්න ඇති විශේෂයෙන් දැන් අපිට හම්බෙනවනේ ඇත්ත එක පැට්‍රික් දෙනපිරත් ඒ සංගීත නිර්මාණය කරනවානේ ඔහු ඉතාම බටහිර සංගීතය ගැන දන්න අයනේ හැබැයි මේ බටහිර සංගීත දැන් අපි ඔය බටහිර සංගීතය කියන ඇතුලේ හැබැයි අමතක කරන්න එපා සිරි ප්‍රනන්දු ඉතාම පහසුවෙන් දේශීය සංගීතය මුසු කරනවා නැත්තම් දේශීය සංගීතය මුලටම යන ජන කවියාව එකතු කරගන්න බැහැනේ එතනට එනකොට ඔහුට හැකියාව තියෙනවා මම පෞද්ගලිකව හිතනවා සීටි ප්‍රනන්දු ජනප්‍රිය ගායකයා කල්ලේ ගිය ගායකෙක් නෙවෙයි කියන එක. කල්ලේ ගිය ගායකෙක් කියන්නේ දැන් විවකවානේ බොහෝ ගායකයන්ට චිත්‍රපටි පසුබිම් ගායනයෙන් බැහැරවත් තමන් ජනප්‍රිය වෙන්න හදනවා මේ
ඉන්දියානු ගීත අනුකරණය කරමින් සමහරට එක ඒ ඒ යුගයේ අවශ්‍යතාවයක් වෙන්නේ නැති ඔහුට පවතින්න පුළුවන් එකම ක්‍රම වෙන්න පුළුවන්. හැබැයි ඒක අතරේ අපි දකිනවා එහෙම අනුකරණ ගීත වලට නොගිහින් තමන්ගේ අනන්‍යතාවය බොහොම රැකගෙන සර්වකාලීනව පැවතිච්ච ගායක ගායිකා. සිටි ප්‍රන්දුට බටහිර සංගීතය පිළිබඳ තිබෙච්ච ඔහුගේ දැනුම සහ හැසිරීම මිසක් ඒක ඇතුළේ ඔහුගේ තනු නිර්මාණ කොපි කරන්නට කවදක්වත් උත්සාහ කරේ නැහැ. ඔහුට ඔහුගේ අනන්‍යතාවය මේ කවර හෝ තනුවක් අපේ හුරුවට නැත්තම් අපේ ගීතයක් නිකලේ ඒක ඇතුළේ අනුකරණ ගීතේ මම සාමාන්‍යයෙන් අනුකරණ ගීතය ගැන ඒ කාලේ ආපු අනුකරණ ගීත ගැන ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මොකද ඒක එක්තරා දෙයක් සහ ඒක ඇතුළේ ගායකයන් වෙත නම් අපේ දේශීය ගීතයේ එක අවස්ථාවක්. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අනිත් එක මට හිතෙන දෙයක් මුල් කාලේ ඒ චිත්‍රපටවල මේ සිංහල වචන ඇහුනට ඉන්දියානු හුස්මන තිබ්බේ. ඔව් ඉන්දියානු හුස්ම සහ අනික අපි ගීත ඇහුවේ එතනින්නේ. ඔව් දැන් සමහර චිත්‍රපටවල ගීත ඇහුවාම ඇත්තර කතන්දරේ තියෙනවා මේ තනුව ඒගොල්ලන්ගේ තමයි. හැබැයි අපිට හිතෙන්නේ නැහැ මේ තනුව ඉන්දියානු කියලා. ඒ තරම් විශිෂ්ට විදිහට මේක අනුකරණය කරලා තියෙනවා. ඒ වගේම සමහර ගීත තියෙනවා කිසි විටකත් ඉන්දියානු කරන නොවි. දැන් උදාහරණයක් මාතලම් වගේ චිත්‍රපටයක ගීතයක් ඇහුවාම චිත්‍රපට ගීත ඇහුවාම මුත්තුසාමි මාස්ටර් වගේ ඉන්දියාවේ ඉපදලි ඔහු අදපු සමහර චිත්‍රපටවල ගීත ඇහුවාම මේවා කිසිසේත්ම ඉන්දියානු ගීත කියලා අපිට මේ ඉන්දියානු මේ ආර්ය ගීත උනත් ඉන්දියානු ගීත නෙමෙයි. ඒක කොහොම ස්වතන්ත්‍ර ගීත චිත්‍රපට ඉන්දියානු කතාවක්.